පාල සර්පයෝගය ගැන අද දින මම මගේ Facebook එකේ ඉන්න මිතුරු මිතුරයන් වෙනුවෙන් page එකේ ඉන්න මිතුරු මිතුරයන් වෙනුවෙන් පිළිගැනීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ කාල සර්පයෝගයෙන් උපන්න අයගේ කේන්දරවල මේ තත්ත්වය අපි හොඳින් පරික්ෂා කරලා අධ්‍යක්ෂින් නැතුව ස්වාගත කාරණයක් තමයි විවාහ ජීවිතේ තරම් සාර්ථක වෙන්නේ. 99.9% විවාහයේ අසාර්ථක වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම දික්කසාදීමේ තත්ත්වයන් ඇති වෙන කාලසර්පයෝගයෙන් උපන්නයි. කාලසර්පයෝගයක් හටගන්නේ කේන්දරයක රාහු කේතු කියන ග්‍රහය දෙන්න ඕනම කේන්දරයක මූණට මූණ ඉන්නේ. සමසස්තෝම. ඒ දෙන්නගේ එක පැත්තක විතර ග්‍රහයන් තැන්පත් වීම තුලින් අනිත් පැත්ත පාළුවට යාම තුලින් තමයි මේ කාලසර්පයෝගය හටගන්නේ. ඉතින් මේ පිළිබඳව ඉචිවරයන් වහන්සේලා කියපු කියමන් හරියටම හරි. අඩුම වශයෙන් විවාහ වුණත් දෙන්නේ එක්කෙනෙක් පිටරට එක්කෙනෙක් ලංකාවේ. එකෝ එක ගෙදර හිටියා කාමර දෙකක තරහ වෙලා නිදින තත්ත්වයක් නැති වෙනවා. මේ යෝගි කිසිසේත්ම සුබදායක යෝගයක් නෙවෙයි. මේ වෙන්නේ කාලසර්ප යෝග තියෙන අය එක්ක විවාහ ජීවිතය ගත කිරීම ඊතරම් ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඉතින් බැරිමතන බොහොම ඉවසලිවන්ත ඉතා මේ ගෑණියට යටහත් පහත් ඉන්න පුළුවන් පිරිමියෙක්ට විතරයි කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් සමග විවාහ වෙලා ඉඳීමෙන් ගත කරන්න පුළුවන් ජීවිතේ. ඒක නිසා මම කියනවා මේ කාලසර්ප යෝගේ තියනවනම් යම්කිසි කෙනෙකුගේ කේන්දරයක කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් සමග විවාහ වීම තුලින් තරමක් දුරට මේක පාලනය කරගෙන විවාහ ජීවිතේ කලව ගන්න නැතුව ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක නිසා විශේෂයෙන් විවාහ ප්‍රමාද වෙලා ඉන්න අයගේ මේ කාලසර්ප යෝගේ තියෙනවා. විවාහය කඩාකප්පල් වෙච්ච අයගේ තියෙනවා. ඉතින් අසාර්ථක විවාහ ජීවිත ගත කරන අයට මේ යෝගේ තියෙනවා. කුජ සනි එකට ඉඳීමත් කුජ සනි සමසස්තෝම ඉඳීමත් මේ කේන්දරවල මෙන්න මේ විවාහ ප්‍රමාද දෝෂ සහ මේ ඩිවෝස් වෙන දික්කසාද වෙන තත්ත්වයන් ඇති කරන ග්‍රහ පීඨීන් දෙකක්. ඊදාම එතකොට නරක ග්‍රහ පීඨීන් දෙකක් තමයි කාලසර්ප යෝගය කුජ සනි මංගල යෝගය. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් තමයි මේ කරේ.